ඔබත් බලාපොරොත්තු වෙනවා ස්ටුඩන්ට් වීසාවක් ලබා ගන්න විදේශගත වෙන්න. මාස 18කට පසුව කොවිඩ් වසංගතයෙන් පස්සේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න ඔබත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත්ම අසාර්ථක තත්ත්වයක පවතින නිසා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා විදේශගත වෙන්න. මේ විදේශගත වෙන සංඛ්‍යාව අති විශාලයි. ඒක හින්දා මේ වෙනකොට 2022 ඔක්තෝබර් මාසයේ පටන් ගන්න ඉන්ටෙක් පවා ඊයමින් පවතිනවා. අප වැඩ කරන යුනිවර්සිටි දෙකක් මේ වෙනකොට ඔක්තෝබර් වෙනකොට ඉන්ටෙක් ෆීල්ඩ් එකක් තියෙනවා. ඒක හින්දා මම ඔබට කතා කරන්නේ ඔබ ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, කැනඩා වගේ රටවලට යන්න බලාපොරොත්තු ඉන්නා නම් ඔබගේ ඔෆර් ලෙටර් එක ඉක්මනින් ලබා ගන්න. මේ වෙනකොට ඔබ ඇප්ලයි කරේ නැතිනම් ඔබට ඔෆර් ලෙටර් එක ගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ වෙනකොට ගොඩක් ප්‍රශ්න මතුවලා තියෙනවා. ලාංකික සිසුන්ට ඔවුන්ගේ මුදල් ගෙවා ගන්න කොහොමද, ඒ වගේම ඔෆර් ලෙටර්ස් ගන්න කොහොමද කියන එක. ඔබ ලොකු ට්‍රැෆික් එකකට හවු වෙන්න පුළුවන්. ඒක හින්දා ඔබ දැම්ම පරක්කු වෙන්නේ නැතුව ඔබ IELTS exam එක නැතත් ඔබට කන්ඩිෂන් ඔෆර් එකක් හරි ගන්න පුළුවන්. ඔබට උත්සාහ කරන්න ස්ටුඩන්ට් වීසා එකක් යන විෂය තෝරගන්න, යන රට තෝරගන්න, යන යුනිවර්සිටි එක තෝරගන්න. ඒ යුනිවර්සිටි එකෙන් ඔබ ඔෆර් ලෙටර් එක කරන් තබා ගන්න. කන්ඩිෂන් ඔෆර් එකක් හරි ඔබ ගත්තොත් ඔබට අවස්ථාවක් තියෙන පුළුවන්. පරක්කු වෙන්න එපා, ඉක්මනින් එන්න. මේ සම්බන්ධව අපි වීඩියෝස් කීපයක් කරලා තියෙනවා අපේ channel එකට. ඒ වීඩියෝස් ඔබ නරඹන්න ලබා ගන්න කැමැත්තක් තියෙනවා නම් ලෝකයේ යුනිවර්සිටි 200ක පමණ ලංකාවේ ඒජන්ට් වශයෙන් අපි වැඩ කරන නිසා අපිට හැකියාවක් තියෙනවා ඔබට ඉක්මනින් ඔෆර් ලෙටර් එකක් කරන් දෙන්න. දින කීපයක් ඇතුළත ඔෆර් ලෙටර් එකක් කරන් දීමේ හැකියාවක් තිබෙන නිසා IELTS, OPT, academic, financial documents අරන් આવොත් දින කීපයක් ඇතුළත අපිට හැකියාව තියෙනවා ඔබට ඔෆර් ලෙටර් එකක් කරන් දෙන්න. ඒක නිසා ඔබ ඉක්මන් කරොත් ඔබට හැකියාවක් ලැබෙයි ඔබගේ ඔෆර් ලෙටර් එකක් කොරෝනා වසංගත තත්ත්වය ටිකක් අඩු වීමත් එක්කම ඔන්න ආපහු හැකියාව තියෙනවා ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරන්න. ඉතින් මං මෙතන පෙන්නලා තියෙන්නේ වර්ල්ඩ් වයිඩ් වීසා කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හරහා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න පුළුවන් රටවල් කිහිපයක්. පහුගිය අවුරුදු කිහිපයක් පුරාවටම ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න හෝ ස්ටුඩන්ට්ස්ලට ලංකාවේ ඉඳන් මේ රටවල් වලට යන්න හැකියාවක් තිබුණේ නැති නිසා මේ පාර ගොඩාක් ස්ටුඩන්ට් වීසා ප්‍රමාණයක් ප්‍රොසෙස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා සියලුම සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන අයදුම්කරුවන්ගේ ඔෆර් ලෙටර් සතියක් ඇතුළත ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේවතාවේ අපි ඔබ වෙනුවෙන් සකස් කරලා තියෙනවා. දැන් අපි බලමු ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න ඔයාට තියෙන්න ඕනේ මූලික සුදුසුකම් මොනවද කියලා. පළවෙනි එක තමයි වයසට සරිලන අධ්‍යාපනික පසුබිමක් තියෙන එක. දෙවැනි සුදුසුකම් විදිහට ගන්න වලංගු ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ටෙස්ට් එකක් සහ භාෂා නිපුණතාවයක් තියෙන එක. ඒ කියන්නේ ඔයාට ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ටෙස්ට් එකේ මාක්ස් තිබුණටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයාට ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවන්නත් හැකියාව තියෙන්න ඕනේ. තුන්වෙනි රික්වයර්මන්ට් එක තමයි වැය වෙන කෝස් ෆී එක, එතකොට ලිවිං කෝස්ට් එක සහ ගමනාගමනය සඳහා වැය වෙන එයාර් ටිකට්ස් වලට ප්‍රමාණවත් තරම් මුදලක් ඔයා සතුව තියෙන්න ඕනේ. මෙතනදී මම පැහැදිලි කරන්න යන්නේ වයසට සරිලන අධ්‍යාපනික පසුබිමක් කියන එකේ තේරුම. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ වයස අවුරුදු 19ත් 20ත් අතර වගේ නම් ඒ ලෙවල් සාර්ථකව අවසන් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අවම වශයෙන් S3කවත් සාමර්ථයක් ඔයාට තියෙන්න ඕනේ. ඔයා ඒ ලෙවල්ස් කරලා නැතිනම් ඔයාගේ වයසත් අවුරුදු 19ත් 20ත් අතර වගේ නම් වෙන්නේ ඒ ලෙවල්ස් වලට සමාන ෆවුන්ඩේෂන් කෝස් එකක් සාර්ථකව අවසන් කරලා තියෙන්න ඕනේ. මේකෙදි තේරුම් ගන්න ඕනේ තවත් කරුණක් තමයි බැචලර් ඔෆ් ඩිග්‍රී එකකට හරි එහෙමත් නැත්නම් මාස්ටර්ස් එකකට හරි ඇප්ලයි කරනකොට ඒ ඇප්ලයි කරන්න පුළුවන් සාමාන්‍ය වයස් සීමාවක් තියෙනවා කියන එක. ඒ වගේම ඔයාගේ এডুকেෂනල් ગેප්ස් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයා ඒ ලෙවල්ස් කරලා ඉවර වෙලා අවුරුදු 4කට 5කට වගේ පස්සේ නම් ඔයා ඩිග්‍රී එකට ඇප්ලයි කරන්නේ, අන්න එතකොට ඒ ગેප්ස් සමහර විට ඔයාගේ වීසා එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කෙනෙක් ඩිග්‍රී එකෙන් අවුරුදු කිහිපයකට පස්සේ මාස්ටර්ස් එකකට ඇප්ලයි කරනවා නම් ඒ පුද්ගලයා ඩිග්‍රී එකෙන් පස්සේ වසර කිහිපයක් රැකියාවක් කරලා ඉවර වෙලා නම් මාස්ටර්ස් එකට ඇප්ලයි කරන්නේ අපිට රැකියාවක් කිරීම මගින් এডুকেෂනල් ગેප් එක කවර් කරන්න පුළුවන් වෙන යම් කාල සීමාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු එකහමාරක් දෙකක් වගේ ગેප් එකක් නම් අපිට රැකියාවක නිරත වුණා කියලා කවර් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් ඊට වැඩිය වැඩි
දැඩි ගැප් එකක් නම් ඒ විදිහට රැකියාව කරා කියලා විතරක් කවර් කරන එක අසාර්ථකයි. දෙවෙනි රික්වයර්මන්ට් එක විදිහට මම පෙන්නුවේ වලංගු ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් එකක් සහ භාෂා නිපුණතාවයක් තියෙන එක. මේකෙදි වලංගු ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් එකක් කියලා බොහෝ විට හඳුන්වන්නේ IELTS, PT වගේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉංග්‍රීසි භාෂා විභාග. ඉතින් ඔයා ඇප්ලයි කරන්නේ ස්ටුඩන්ට් වීසා එකක් නම් ඔයා IELTS වල සහ PTE වල ඇකඩමික් එක්සෑම් එකට තමයි පෙනී සිටින්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම බොහෝ විට රෙපියුටඩ් යුනිවර්සිටි එකකින් ඔයාව බඳව ගන්නකොට ඔයාගේ IELTS හෝ PTE රිසල්ට් එක කම්පිටන්ට් ඉංග්ලිෂ් මට්ටමේ රිසල්ට් එකක් වෙන්න ඕනේ. ඉතින් මම මෙතන පෙන්නලා තියෙනවා IELTS සහ PTE වල කම්පිටන්ට් මට්ටමේ රිසල්ට් එකක් කියන්නේ කොච්චරද කියන එක. IELTS නම් ඔයා බෑන්ඩ් 6, 6.5 අතර ලබා ගන්න ඕනේ. PTE නම් ඔයා ලකුණු 51 64 අතර වගේ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ඕනේ. ඉතින් මම මේ මෙතන පෙන්නලා තියෙන අවම ලකුණු ප්‍රමාණය, ඒ කියන්නේ ඔයාට IELTS 6ක් 6මාරක් හෝ PTE වලින් 51ක් 64ක්වත් නැතිනම් ඔයාට රෙපියුටඩ් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන එක ටිකක් අපහසුයි. අවසාන රික්වයර්මන්ට් එක විදිහට මම ඔයාලට පෙන්නුවේ කෝස් ෆී එක, ලිවිං කෝස්ට් එක සහ එයා ටිකට් සඳහා ප්‍රමාණවත් තරම් මුදල් ඔයා ගාව තියෙන්න ඕනේ කියන එක. ඉතින් මේ කෝස් ෆී එක සහ ලිවිං කෝස්ට් එක ඔයා ඇප්ලයි කරන රට, ඔයා ඇප්ලයි කරන යුනිවර්සිටි එක සහ ඔයා ජීවත් වෙන ප්‍රාන්තය අනුව විශාල වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ට්‍රැවල් කරන රට අනුව එයා ටිකට් එකේ මුදලත් වෙනස් වෙනවා. ඉතින් මෙතන මේ මම දාලා තියෙන්නේ ඔයා අනිවාර්යෙන්ම වැය කරන්න අවශ්‍ය මුදල් වැය වෙන සාධක ටික. ඉතින් මේ ටිකටත් ඔයාට මුදල් සම්පූර්ණ කරගන්න අපහසුයි වගේ නම් ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන එක ටිකක් අමාරුයි. ඒ වගේම තවත් මතක් කරන්න අවශ්‍ය පුංචි කරුණක් තියෙනවා. ගොඩක් අය අහනවා ස්ටුඩන්ට් වීසා එක ලබාගෙන ඒ රටට ගියාට පස්සේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා මේ මුදල් අර්න් කරගන්නවා කියලා පෙන්වන්න බැරිද කියලා. ඉතින් ඇත්තටම එහෙම කරන්න හැකියාවක් නැහැ. මොකද ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරනකොට ඒ රටේ රජයට පෙන්වන්න ඕනේ මේ පාඨමාලාව සඳහා සම්පූර්ණයෙන්ම වියදම් කිරීමේ සහ ලිවිං කෝස්ට් එක සම්පූර්ණයෙන්ම වැය කිරීමේ හැකියාවක් අපිට තියෙනවා කියන එක පාර්ට් ටයිම් ජොබ් එකක් හම්බුනේ නැති වුණත්. ඇත්තටම මේ කොරෝනා උවදුරත් එක්ක පාර්ට් ටයිම් ජොබ්ස් හොයාගන්න එකත් ටිකක් අපහසුයි. කොහොමටත් ඔයාට සෙමෙස්ටර් එකකට අවශ්‍ය මුදල නම් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා හොයාගන්න හැකියාවක් නැහැ. ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අපිව සම්බන්ධ කර ගැනීම පහසු වෙන්න අපි ඒගොල්ලෝ වෙනුවෙන්ම අලුතෙන් Google ෆෝම් එකක් හදලා තියෙනවා. ඉතින් World Wide Education Student Visa Request කියලා තමයි ඒ Google ෆෝම් එක නම් කරලා තියෙන්නේ. මම මේ වීඩියෝ එකේ description box එකෙන් ඒ Google ෆෝම් එකේ link එක දාන්නම්. ඉතින් ඒ Google ෆෝම් එක fill කරලා submit කරන්න දවස් දෙකක් වගේ ඇතුළත අපේ Student Visa Counselor කෙනෙක් ඔයාව සම්බන්ධ කරගනි. ඊට අමතරව ඔයාලට මොනවා හරි වැඩිදුර විස්තරයක් දැනගන්න අවශ්‍ය නම් මෙතන තියෙන contact number එකෙන් අපිව contact කරන්නත් පුළුවන්. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න අවශ්‍ය වුණත් ඔයාට තියෙන සුදුසුකම් සහ ඔයාගේ ආර්ථික තත්ත්වය වගේ දේවල් අනුව ඔයාට හරියන්නේ මොන වගේ රටක්ද කියන එක ඔයාට idea එකක් නැහැ වගේ නම් අපි බලාපොරොත්තු වෙන්න ඉන්නවා විවිධ රටවල් වල student visa consultations කිහිපයක් අපේ World Wide Visa YouTube channel එකට upload කරන්න. ඉතින් දැනටමත් අපිව subscribe කරලා නැත්නම් අපේ World Wide Visa YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ඒ videos මගින් ඔයාට ගැලපෙන්නේ කොයි country එකද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න.